අතුරුගිරිය ඔරුවල වානි සංස්ථාව අසල මයිලංගම පාර ප්‍රදේශයට අද පෙරවරුවේ රණසිංහ ආරච්චිගේ හසිත නොහොත් බණ්ඩාරගම බණ්ඩානමෙත්තා පැමිණෙන බවට සංවිධානාත්මක අපරාධ කොට්ටාසේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව එම නිලධාරීන් අදාළ ප්‍රදේශයට සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමේදී අදාළ සැකකරුට වෙඩි වැදී බරපතල තුවාල සිදු වී තිබෙනවා. ඒ අනුව බරපතල තුවාල් ලැබූ සැකකරු පළමුව ඔරුගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර ඔහුට මේ වන විට සැත්කමක් සිදු කරමින් සිටින බවයි රෝහල් ප්‍රකාශිකාවක පැවසුවේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ සිදු කළ විමසීමකදී රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ බණ්ඩානමැති සැකකරුගේ නළලෙහි වෙඩි ප්‍රහාර දෙකක් පමණ දැකගත හැකි වූ බවයි. තිස්හැවරදී හසිත නොහොත් බණ්ඩාරගම බණ්ඩාලිසින් හඳුන්වන සැකකරු වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචි කරුවේ. මොහු මේ වන විට ඩුබාහි සැඟව සිටින මාකඳුරේ මදූෂ් නැමති පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු මෙන්ම අතුරුකිරිය ලඩියා නැමති පාතාල නායකයාගේද ළඟම ගෝලයෙක් බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම කප්පම් ගැනීම් අවිගනුදෙනු සහ පාතාල ක්‍රියාකාරකම් රැසකටද මොහු සම්බන්ධ බවයි පොලිසිය සඳහන් කළේ. සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් ඒ ප්‍රදේශයට ගියේ කප්පම් ගැනීම සිදුවන බවට සහ ඒ සඳහා සැකකරුවන් පිරිසක් පැමිණෙන බවට ලැබුණු තොරතුරක් අනුවයි. ඒ ගිය අවස්ථාවේදී තමයි මේ වෙඩි තැබීම සිදුුනේ. විදේශගත වෙලා ඉන්න සංවිධානාත්මක අපරාධකරුවන් දෙන්නෙක් වෙන මදූෂ් කියන ඒ පුද්ගලයාගේ, ඒ වගේම අංගොඩ ලොක්ක කියන ඒ සැකකරුගේ සහචරයෙක් තමයි මේ වෙඩි තැබීමෙන් තුවාල වෙලා තියෙන්නේ. මේ වෙඩි තැබීමෙන් මේ තුවාල වෙච්ච පුද්ගලයා මේ වෙද්දී අනාවරණය වෙලා තියෙනවා. විමර්ශනයේදී ඔබ දන්නවා මාතර එක්තරා රන්නාභරණ වෙළඳසැලකට ඒ ආයතනයට සිදුණු ඒ සිද්ධිය, පොලිස් නිලධාරියෙක් මියගිය ඒ සිද්ධියේ වාහනය පදවගෙන ආපු පුද්ගලයා තමයි මේ අද වෙඩි වැදීමෙන් තුවාල ලැබපු මේ පුද්ගලයා කියලත් අනාවරණය වෙලා තියෙනවා. දැන් තව ටික දවසක් යද්දි මේ විදේශගත වෙලා හැංගිලා ඉන්න සංවිධානාත්මක අපරාධකරුවන්ට තියෙන්නේ මාර්ග දෙකයි. එක්කෝ තව ටික දවසක් යද්දි ඒ තමන් සිටින රටේ සිඟමන් අයදී, ඒත් නැත්තම් ලංකාවට ඇවිල්ලා යුක්තිය ඉදිරියට, නැත්තම් මේ අධිකරණ ක්‍රියාවලියට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට ඉදිරිපත් වීම, බාරවීම. මෙතර බේරුවල පන්නලිය අක්කර 80 ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් ගත් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී 8:20ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වෙඩි තැබීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වැත්තේ 26 හැවිරිදී වලතර ප්‍රදේශයේ පදිංචි කරුවේ. ඒ අනුව පරීක්ෂණ ඇරඹූ පොලිසිය ඊයේ රාත්‍රියේදීම මග්ගුණ මුංහේන ප්‍රදේශයේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලින් දෙදෙනා සහ තවත් කාන්තාවක් පුද්ගලෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම වෙඩි තැබීම සිදු කළ T56 ගිනි අවි සහ වෙඩි තැබීම සඳහා පැමිණි මෝටර් රථය පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාගේ යතුරුපැදිය පැහැර ගැනීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. අනතුරුව ඔවුන් විසින් පැහැරගත් යතුරුපැදියද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මොවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ තවත් පුද්ගලින් 6 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගැනුණා.